තැන් ඊයේ පාර්ලිමේන්තුව තිබුණ උදේ න්‍යාය පත්‍රය ගත්තම 27න් දෙක ප්‍රශ්න තුනක් තිබුණා. එක ප්‍රශ්නයක් විපක්ෂනායක, අනිත් එක ජනතා විත්ති පෙරමුණ, ඊළඟ ප්‍රශ්නය අතුරලිය රතන හාමුදුරුව. හාමුදුරුවන්ගේ ප්‍රශ්නය කියනකොට කියන්නේ දැන් මම මූලාසනය ඉන්න, මට අහගෙන ඉන්න බෑ, හැබැයි මම මූලාසනය හැටියට මං ඉවසගෙන ඉන්නවා. හාමුදුරුවෝ කියනවා රටේ සංවර්ධන වැඩක් ගොඩක් කරා, ගාල්ලටත් හයිවේ එක හැදුවා, මාතරටත් හයිවේ එක හැදුවා, හම්බන්තොට හැදුවා අපරාධින්. ඊයේ පාර්ලිමේන්තුවේ කියන්නේ අපේ තමන් රාජපක්ෂ කතානායකතුමනි, ඊයේ අතුරේ රතන හාමුදුරුවෝ කියනවා මේ හම්බන්තොට හයිවේ එක හැදුවා අපරාධින්. කිසි ප්‍රයෝජනයක් නැහැලු මේක, කාටවත් වැඩක් නැහැලු. හැබැයි මේක පාවිච්චි කරන මිනිස්සු මේ රටේ පොදුම ජනතාව දන්න කොච්චර වටිනවද කියලා. හැබැයි දිස්ත්‍රික්ක දේශපාලනය කරන අපි මේවා අහගෙන ඉවසගෙන ඉන්න වෙලා තියෙනවා. මේ දිස්ත්‍රික්ක කරපු සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ලම අද විවේචනයට ලක් කරන කාල පරිච්ඡේදයක් වට පත් කරගෙන ඒකේ අයුතු ප්‍රයෝජන මේ රටේ අවස්ථාවාදී දේශපාලත්ව ඇති වෙන්න භුක්ති විඳින මේ කාලේ අපි ඉවසගෙන ඉන්නවා. ඒ නිසා අපි මේවා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි කවදක හරි මේ රටේ මේ දිස්ත්‍රික්කයේ ජනතාවට තේරුම් ගනි අපේ කාල පරිච්ඡේදයේ අපේ බලයේ තියෙන හැම වෙලාවකම මේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අපේ යුතුකම් කරන්න අපි මොනතරම් කැපවීම කරාද කියලා කවදක හරි මේ දිස්ත්‍රික්කයේ ජනතාවට තේරෙන. එදාට ඔය අවස්ථාවාදී දේශපාලඥන්ට සමහර වෙලාවට මේ දිස්ත්‍රික්කයේ ගමකට එන්න බැරි වෙයි. හරිනම් රතනහාමුදුරන්ට දානයක්වත් දෙන්න ඕනේ අපේ මේ ඇමතුමනි. අපිට මෙච්චර වෛර කරනවා නම් ඊයේ පාර්ලිමේන්තුවේ රටට මැහින්න කියනවා නම් මේ දිස්ත්‍රික්කේ මේ කරපේ වැඩක් නැහැ කියලා මේ දිස්ත්‍රික්කේ බෞද්ධයන්ට ඔය හැමදෙරන්ට දානයක්වත් දෙන්න ඕනේ නැහැ. ඇයි අපිට එච්චර වෛර කරන්නේ? මේක අසාධාරණයක්ද? එදා සුද්දාගේ කාලෙත් කෝච්චි පාර රට වටේම ගියා. හම්බන්තොට ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි යන්තම් මාතරින් බෙලියෙත්තර ගෙනා. අවුරුදු 100 ගානකට පස්සේ සුද්දා රට පාලනය කළා. මේ කඳු හෙල් විදගෙන ගිහිල්ලා, ගල් හිල් කරගෙන ගිහිල්ලා කෝච්චි පාර හදලා මේ ඉතා තැනිතලා භූමියක් වෙච්ච අපේ දිස්ත්‍රික්කේ මැදින් මේ කෝච්චි පාරවත් ගියේ නැහැ. ඒ තරම් අපට දුෂ්ටකම් අඩුපාඩුකම් කරපු දිස්ත්‍රික්කයක් මේක. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ මේ සියල්ල උඩු යටු කරගෙන අද මේ දිස්ත්‍රික්කේ ජනතාවගේ වටිනාකම ඔබ මේ රටේ පුරවැසියන්ගේ තියෙන අභිමානෙ ඉහළට ගෙනා. ඉතින් ඒවද කිසි වටිනාකමක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඕන තරම් දැන් ඉස්කෝලවල අපිට පේනවා සමහර ඉස්කෝලේ ගුරු රැස්වීම කැඳවුවම සමහර විදුහල්පතිරු පල්ලු යන්න බනිනවා. දැන් ඊයේ පෙරේද අම්බලන්තර තේරපෙත් ඉස්කෝලේ විදුහල්පතිවරයෙක් බනින වීඩියෝ එකක් අපි දැක්කා. අපි මොකද්ද කරපු අසාධාරණේ? ඒ මේ ඔය තේරපෙත් ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක හදන වෙලාවේ කොයින තරම් චමල් රාජපක්ෂ මහත්මයාට මතක ඇති මහා මඩ වගුරක් ඒ කාලේ. අපි මහන්සි වෙලා උත්සාහ කරගෙන තේරපොත්ත විද්‍යාලයේ ඔය අද පාවිච්චි කරන ක්‍රීඩාංගණේ හැදුවේ. ඔය තට්ටු දෙකේ තුනේ ගොඩනැගිලි අපි ගෙනාවේ. අද ඒව කිසි වටිනාකමක් නැති බවට පත් කරලා තියෙනවා. ඒ නිසා සමහර ගුරුවරු මේ පාසල්වල ඇතුළේ ඉන්න සමහර අය අන්තවාදී දේශපාලනයේ උරුමකාරයෝ බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ තමන්ගේ ගුරු මණ්ඩලයේ දරුවෝ උදේ රැස්වීමේ පාසලේ මහා නොහොමින කතා කියන්නේ. ගොඩක් ගුරුවරු සමහර විදුහල්පතිවරු ඒ තරමට මේ දේශපාලනයේ මහා පාදර විදියට මේ බිම් මට්ටමේද ඇදගෙන තියෙනවා. ඒවා අනවශ්‍ය දේවල්. නමුත් අද මේ තියෙන මේ පරිසරය ඇතුලේ එහෙම ගොඩක් විදුහල්පතිවරු, ගොඩක් ගුරුවරු හැමෝම නෙවෙයි, ඉතාමත් ශ්‍රේෂ්ඨ, වඳින්න පුළුවන් බුලත් දීලා වඳින්න පුළුවන් කකුල් දෙකල්ලම් වඳින්න පුළුවන් ගුරුවරු ඕන තරම් ඉන්නවා. එහෙම තියද්දි අවස්ථාවාදී දුෂ්ට වෙනත් දේශපාලන පරමාර්ථ ඇති මිනිස්සු අයිතාමත් කැත විදියට හැසිරෙනවා අපි දැකලා තියෙනවා. ඒ නිසා මේවට තවත් ඉඩ දෙන්න එපා. දෙයියෝ හරි බලාගනින් කොයි වෙලාවක හරි මේක. ඒ නිසා අපි ඇත්ත දේ වෙනුවෙන් පෙනී හිටමු. අපි මේ හැම උත්සාහයක්ම කරේ මේ දරුවන් වෙනුවෙන්, මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ දිස්ත්‍රික්කේ ඉතාමත් දියුණු දිස්ත්‍රික්කයක් බවට පත් කරන. අද මේ රට වැටිලා, බිඳුවට වැටිලා, අපි වෙඩි අපේ මන්ත්‍රීවරු ජීවිත පරිත්‍යාග කළා, විවිධ දේවල් කළා, අද රට සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන එයි ඒ ප්‍රතිඵලයන් රටේ පුරවැසියන්ට උරුම කරලා දෙන කාල පරිච්ඡේදයක් මේක. ඒ නිසා තවත් ඒ වෙනුවෙන් කැප කරන්න අපිට උමනාකම තියෙනවා. ඒකට අවශ්‍ය පරිසරය මේ රටේ හැදෙයි. ඒකට ඔය සමහර අයගේ ආශිර්වාද නොලැබුණත් දෙයියෝ බුදුන්
ඉන්න අපි දිහා බලාගෙන මහා විශ්ව ශක්තියක් මේ රටේ තියෙනවා. එනිසා අවස්ථාවාදී මිනිස්සුන්ට වඩා ඇත්ත මිනිස්සුන්ට ඉඩක් ලැබෙන කාල පරිච්ඡේදය අනිවාර්යෙන් උදා වෙනවා කියන එක සිහිපත් කරමින් අද අපේ ජනාධිපතිතුමා මේ දරුවන් වෙනුවෙන් රට පුරාම ගත්තා වූ මේ උත්සාහය, මේ දරුවන්ගේ අනාගත අධ්‍යාපනය තමන්ගේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන ඉහළම කැපවීමක්, ඒ වෙනුවෙන් අපේ ආශිර්වාදය මේ අවස්ථාව පුද කරමින් මානිහඬනෝ බොහොම ස්තුතියි.